සුරාමතු දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව පසුගිය කාලේ විටින් විට විවිධ චෝදනාවන් එල්ල වුණා. ආයතනය තුළ විවිධ අක්‍රමිකතා දූෂණ මෙන්ම ඇතැම් නිලධාරීන් විවිධ දූෂණ කටයුතු වලට සම්බන්ධ බවට විවිධ අවස්ථාවලදී චෝදනා එල්ල වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශවයන් සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනාවන් එල්ල කළා. මේ අතරතුර මත්පැන් බෝතල්වල ප්‍රමිතිය සහ නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා මෝඩිය මත අලවනු ලබන ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළා. මන්ත්‍රීතුමනි, මම මේ වෙලාවේ ලේඛන තුනක් සභාගත කරනවා. අර මත් අතුර බෝතලේ ස්ටිකරය අලවීම, අන්න හොරට අච්චු ගහලා ඒකට මුදල් ළමා සුරාබද්ද දෙපාර්තමේන්තුවේ සමහරුත් සම්බන්ධයි. පරීක්ෂණ යට ගහලා හේතුව ඇයි? සුරාබද්ද කොමසාරිස් ජෙනරාල් පුටුවට එන්න කෙලහල නැයයි, පුටුව රකගන්න කටයුතු කරන අය ඒක යට ගහලා ස්ටිකරය අච්චු ගහලා හොරට ඒක යට ගහගෙන ඉන්නවා පරීක්ෂණේ. දැන් හොර සල්ලි අච්චු ගහුවත් පරීක්ෂණ යට ගහගෙන ඉන්නවද? නෑ. ඉතින් ඒ නිසා මේ විදිහට සුරාබද්ද දෙපාර්තමේන්තුවේ, දේශීය ආදායම්බද්ද දෙපාර්තමේන්තුවේ ලබා ගන්න තියෙන ආදායම ලබා ගන්නට නොහැකි වීමේ කේදවාචකයට අපි මුල තියෙනවා. අදාළ ව්‍යාපෘතිය ලබා දී ඇති ආයතනය පිළිබඳවත් ඔහු පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ස්ටිකරය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ලබා දී ඇති සමාගම විවිධ චෝදනාවන්ට ලක් වී ඇති බවටද පසුගිය කාලයේදී මන්ත්‍රීවරයා දිගින් දිගටම චෝදනා එල්ල කළා. රජයට අය වේ යුතු සුරාබද්ද විශාල වශයෙන් අහිමි කරමින් නීති විරෝධී මත්පැන් ජාවාරමද පසුගිය කාලේ ඉහළ ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වුණා. බදු ආදායම වැඩි කිරීමත් සමගම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය මෙලෙස හොර රහසේ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රාජ්‍ය මන්ත්‍රී රංජිත් සියඹලා පිටියද පසුගිය දිනක ප්‍රකාශ කළේ ඇතැම් මහා පරිමාණ බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදකීන්ද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමු වී ඇති බවයි. එම අපරාධකරුවන් සුදු කරපටිකරුවන් ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා හඳුන්වනු ලැබුවා. අත්‍යවශ්‍ය ආහාර සහ සේවාවන්හි බදුමුදල් විශාල ලෙස ඉහළ දමමින් ජනතාව පීඩාවට පත් කරද්දී රජයට බදුමුදල් ලබාගත හැකි මෙවැනි පහසු මාර්ගයන් අවහිර කිරීමට ඉඩ ලබා දී ඇත්තේ ඉන් කාගේ කාගේත් අතමිට සරුවන නිසා බවයි ජනතාව චෝදනා කරන්නේ.